1907 के नवंबर 27 වන දින එක්සත් ජනපදයේ ඔරිගන්හි පෝට්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති නෝත් වෙස්ට් ඕරියන් ගුවන් සමාගමේ එක්තරා කවුන්ටරයක් වෙත පැමිණි ඩෑන් කූපර් නම් මිනිසෙක් වොෂින්ටනයේ සියටල් බලා යන අංක 305 ගුවන් යානයේ ගමන් කිරීම සඳහා ටිකට් පතක් ලබා ගත්තා. සාමාන්‍ය පෙනුමකින් යුක්ත වූ මෙම මහත්මයා පිළිබඳව කිසිදු අමුත්තක් එහි සිට කිසිවෙකු දුටුවේ නැහැ. නමුත් ඉන් පැය කිහිපයකට පසුව ඇමරිකානු ඉතිහාසයේ ඉතා අසාමාන්‍යම ගුවන් යානා පැහැර ගැනීම සිදු කිරීමට මෙම මිනිසා සමත් වූයේ ලොවම කැළඹීමට පත් කරමින්. වර්තමාන මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 1.5කට ආසන්න කප්පම් මුදලක්ද සහිතව ගුවනේදී බිමට පන ලද මෙම මිනිසා සම්පූර්ණයෙන් අතුරුදන් වූයේ විමර්ශකයන් විශ්මයට පත් කරමින්. මෙවර අවධානය යොමු කෙරෙන්නේ සැබෑවට සුපිරිවීරයෙකු වීමට සමත් වූ මෙම අභිරහස් මිනිසා ගැන. කළු ටයිපටියක් සහ සුදු කමිසයක් සහිත ව්‍යාපාරික ඇඳුමකින් සැරසී සිටි ඩෑන් කූපර් අවුරුදු 40ත් 50ත් අතර වයසක පසු වූ නිහඬ මිනිසකු බවයි බොහෝ සාක්ෂිවලින් පැවසෙන්නේ. එකල ගුවන්මගින් කිසිදු පරීක්ෂාවකට ලක් නොකළ පසුබිමක කළු සූට්කේසයක් අතදිව සිටි ඔහු කෙලින්ම ගුවන් යානයට ඇතුළු වී තිබෙනවා. අන්තිම පේලිවල තිබූ අසුනක හිඳගත් කූපර් බර්බන් විස්කි සමග 7-Up වීම ඇනවුම් කර තිබුණේ ගුවන් යානය ගමන් ඇරඹීමටත් පෙරයි. තවත් ටික වෙලාවකට පසු පැසිෆික් වේලාවෙන් 5:50ට කාර්මණ්ඩලයේ 6 දෙනෙක් සහ මගීන් 37 දෙනෙක් සමග යානය පිටත් වී තිබෙනවා. 5:03 පසු වී ටික වේලාවකින් ගුවන් සේවිකාවකට කතා කළ කූපර් ඇය අතට කඩදාසි කැබැල්ලක් ලබා දී තිබුණේ වහා එය කියවන ලෙස අඟවමින්. තම බෑගයේ බෝම්බයක් ඇති බවත් ඇය තමා සමග වාඩි විය යුතු බවත් එහි සටහන්ව තිබුණා. බුද්ධිමත් කාන්තාවක් වූ ගුවන් සේවිකාව කලබලයකින් තොරව ඔහු අසලින් අසුන්ගෙන තිබුණා. තම සූට්කේසය විවෘත කර කූපර් ඒ ඇයට පෙන්වා තිබූ අතර ඇය දුටුවේ වයර් රාශියක් හා බැටරියක් රතු පැහැ කූරු සමග සම්බන්ධ කර ඇති අයුරුයි. සූට්කේසය වසා පසකින් තිබූ කූපර් ඇයට තවත් කඩදාසියක් ලබා දුන්නේ ගුවන් යානයේ නියමුවන් වෙත එය ලබා දෙන ලෙස පවසමින්. මේ සඳහන් වී තිබුණේ පැරෂුට් 4ක් සමග එකල මුදලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් එනම් වර්තමාන මුදලින් ඩොලර් මිලියන 1.5ක් පමණ ඩොලර් 20 නෝට්ටු වලින් ඔහුට අවශ්‍ය බවයි. සවස 5 වන විට ඉන්ධන රථයක්ද සමග සියටල් ගුවන්තොටුපලේ සියල්ල සූදානම්ව තිබිය යුතු වූවා. මේ අනුව යානයේ කපිතාන්වරයා සිදුවීම සියටල් ගුවන්තොටුපලට වාර්තා කළ අතර එහි සිටින නිලධාරීන් විසින් ඒ FBI ආයතනය වෙත වහාම දන්වා තිබුණා. කපිතාන්වරයා විසින් මගීන් වෙත නිවේදනය කළේ යානයේ සුළු කාර්මික දෝෂයක් නිසා සියටල් වෙත කොඩබෑම් ප්‍රමාද වන බවයි. ගුවන් යානය පැය 2කට ආසන්න කාලයක් ගුවනේ කරකවමින් නිලධාරීන් හට කප්පම් මුදල් සූදානම් කිරීම සඳහා කාලය ලබා දීමට එහි නියමුවන් සමත් වූවා. සියටල් ගුවන්තොටුපලේදී කප්පම් මුදල් කූපර් වෙත ලැබීමට සැලසූ අතර ඉන්පසු ඔහුගේ උපදෙස් පරිදි මගීන් 35 දෙනෙක් යානයෙන් පිට වූයේ ඔහු සහ කාර්යමණ්ඩලයේ 6 දෙනා පමණක් ඉතිරි කරමින්. ඉන්ධන ලබා ගැනීමෙන් පසු ගුවන් යානයේ 5:40ට පමණ මෙක්සිකෝ නගරය වෙත ගමන් ඇරඹ වූ අතර අඩි 10,000 සීමාව තුළ යානය පියාසර කළ යුතු බවට කූපර් නියමුවන්ට උපදෙස් දී තිබුණා. කෙසේ නමුත් මේ සඳහා ගුවන්පතේ තෝරාගෙන තිබුණේ කපිතාන්වරයා විසින්මයි. මීට අමතරව ගුවන් යානයට නැවත ඉන්ධන සැපීමට අවශ්‍ය වූ නිසා සියටල් සිට කිලෝමීටර් 900ක් පමණ දුරින් තිබූ රීනෝ ටාහෝ ගුවන්තොටුපළ වෙත ගොඩබෑමටත් සැලසුම් කර තිබුණා. රාත්‍රී 8ට පමණ මුදල් මල්ල තම ඉනවටා ගැටගසාගෙන පැරෂුටයක් පළඟගත් ඩෑන් කූපර් තමන් ගුවන් යානයෙන් පහළට පයින් බව කාර්මණ්ඩලයට දැනුම් දී තිබුණා. යානය ඒ වන විට සියටල් සිට කිලෝමීටර් 170ක් පමණ දුරින් පිහිටි උඩ්ලන්ඩ් නම් ප්‍රදේශයට ආසන්නව ගමන් කරමින් තිබූ බවයි නියමුවන්ගේ අදහස. ඔහු සමග සිටි ගුවන් සේවිකාවට යානයේ ඉදිරි කොටසට ගමන් කරන ලෙස උපදෙස් දුන් කූපර් රාත්‍රී 8:17ට පමණ ගුවන් යානයේ පිටුපස දොරටුව විවෘත කර දැඩි අන්ධකාරය තුළ පහළට පැන තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ. රාත්‍රී 11:02ට ගුවන් යානය පිටුපස දොරටුව විවෘතව පවතිද්දීම සාර්ථකව රීනෝටාහ ගුවන්තොටුපලේ ගොඩබෑමට එහි නියමුවන් සමත් වූවා. ආරක්ෂක අංශ විසින් සිදු කළ පැය භාගයක පමණ සෝදිසිකෙන් තහවුරු වූයේ කූපර් යානය තුළ නොමැති බවයි. FBI නියෝජිතයන් විසින් ගුවන් යානය තුළ හඳුනා නොගත් ඇඟිලි සලකුණු 66ක් සොයා ගන්නා ලද අතර කූපර් පැළඳ සිටි බව පැවසුණු ටයි ක්ලිප් එකක් සහිත කළු ටයිපටියක් සහ පැරෂුට් 4න් 2ක්ද සොයා ගැනීමට සමත් වූවා.
ඊට අමතරව කූපර්ගේ ගුවන් යානා ටිකට් පදද ලබා ගැනීමට ඔවුන් ක්‍රියා කර තිබුණා. සුප්‍රකට ඩී.බී. කූපර් නාමයේ මෙම සිදුවීම හා එක්වීමට හේතුව වූයේ මෙම ටිකට් පතයි. එනම් මෙම පුවත වාර්තා කළ පුවත් වාර්තාකරුවෙක් එහි තිබූ ඩෑන් කූපර් එන නම වාර්තා කර තිබුණේ ඩී.බී. කූපර් ලෙස වරද්දෙමි. FBI ආයතනය සිදුවීම විමර්ශනය කිරීමට නෝජක් නවින් මෙහෙයුමක් ආරම්භ වූවා. කූපර් ගොඩබානට ඇතැයි සැකකරන භූමිය 1000ක පමණ හමුදා බට පිරිසක් සහ හෙලිකොප්ටර් මගින් සෝදිසි කරනු අතර එම ප්‍රදේශයේ තිබූ මර්වින් විල සෝදිසි කිරීමට සබ්මරීනයක් පවා යොදාගත්තා. එමෙන්ම පැහැර ගැනීමට ලක් වූ බෝයිං 727 යානය සාගරයට ඉහළ අහසේ පරීක්ෂණ කිහිපයකට ලක් කෙරුණේ කූපර් බිමට පනින ලද වේලාව නිවරදිවම සොයා ගැනීමේ අරමුණි. මීට අමතරව ගුවන් හමුදාවට අයත් SR-71 Blackbird වර්ගයේ ඔත්තු බැලීමේ යානාවක් මගින් ගුවන් යානයේ සම්පූර්ණ පියසර මාර්ගය ඡායාරූපගත කෙරුණා. නමුත් කිසිදු සාධකයක් සොයා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. FBI ආයතනය මගින් ඇසින්දොට සාක්ෂිවලට අනුව කූපර්ගේ සිතුවම් තුනක් නිර්මාණය කළ අතර AOC සිදු කළ විමර්ශන මගින් වසර පහක් ඇතුළත සැකකරුවන් 800කට ආසන්න පිරිසක් හඳුනා ගැනීමට සමත් වූවා. පසුව එම ප්‍රමාණය 24ක් දක්වා අඩුවත් නිශ්චිත සැකකරුවෙක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. 1980 පෙබරවාරි 10 වැනිදා තම පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවකට ගිය බ්‍රයන් ඉංග්‍රම් නම් 8 හැවිරිදි ළමයෙක් කොලොම්බියා ගඟේ ටීනා බාර් නම් ප්‍රදේශයේ තිබී $5,800 වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු බණ්ඩල තුනක් සොයාගෙන තිබුණා. සියල්ලම රබර් පටිල යොදන ලද විනාශ වී ගිය $20 නෝට්ටු අතර පසුව සිදු කළ විමර්ශන වලින් ඒවායේ අනුක්‍රමික අංක ඩෑන් කූපර් සමග අතුරුදන් වූ නෝට්ටුවල අංක බව තහවුරු වූවා. විමර්ශකයන් ඒ අනුව සැක කළේ කූපර්ගෙන් ගිලිහි ගිය මෙම නෝට්ටු බණ්ඩල ගංගාවේ ඉහළ සිට මෙලෙස පහළට ගසාගෙන එන්නට ඇති බවයි. කෙසේ නමුත් මින් සිදුවීම තවත් ගැටලුකාරී වූ ඇරෙන්නට කිසි විමර්ශනමක් ලැබුණේ නැහැ. කූපර්ගේ යැයි සැකකරනු ටයිපටිය සම්බන්ධව සිදු කරන පරීක්ෂණ මගින් ඔහුගේ බවට සැක කළ DNA සාම්පලය ලබා ගැනීමට හැකි වූ අතර ටයිටේනියම්, සීරියම් සහ ස්ට්‍රොන්ටියම් සල්ෆයිඩ් යන මූලද්‍රව්‍ය සහ සංයෝගත තිබී සොයාගෙන තිබෙනවා. එකල ඉතා දුලභ වූ මෙම ද්‍රව්‍ය භාවිතා කර ඇත්තේ බෝයින් වන නිෂ්පාදන කර්මාංශ ශාලාවල පමණ. මෙම සිදුවීම සැලකූ විට ප්‍රධාන සිද්ධාන්ත දෙකක් හඳුනාගත හැකි. දක්ෂ පැරෂුට් ක්‍රියාකරුවෙක් වූ කූපර් සාර්ථක වීමට පැන මුදල් සමග අතුරුදාම් වීමට සමත් වූවා හෝ පැනීමේදී අසාර්ථක වූ කූපර් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි මේවායින් පැවසෙන්නේ. කූපර් සාර්ථක වීම සිද්ධාන්තයට අනුව සැකකරුවන් කිහිප දෙනෙක්ම හඳුනාගත හැකි. 1972 අප්‍රේල් 7 වැනිදා රිචඩ් මැකෝවිනෝ 29 හැවිරිදි අයෙක් $5,00,000ක මුදලක් එල්ලමින් ගුවන් යානය පැහැර ගැනීමට සමත් වූවා. ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වුවත් මෙම සිදුවීම සුවිශේෂී වූයේ යානය පැහැර ගැනීමට ඩෑන් කූපර්ගේ ක්‍රමවේදය ඒ අයුරින්ම ඔහුද භාවිතා කර තිබීම නිසායි. ඔහු කූපර්ට සමාන ඇඳුමකින් සැරසී සිටි අතර බෝම්බය සම්බන්ධව පවසමින් කඩදාසි ලබා දීම, පැරෂුට් 4ක් ඉල්ලීම, බෝයින් 727 ගුවන් යානයෙන් මුදල් සමග ගුවනේදී පහළට පැනීම යන ක්‍රියාවලි එලෙසින්ම සිදු කර තිබුණා. මේ අනුව සමහර විමර්ශකයන් ඇතුළු බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙම පුද්ගලයා ඩෑන් කූපර් විය යුතු බවයි. කෙසේ නමුත් FBI ආයතනය මෙම මතය හා එකඟ වූයේ නැහැ. ඔවුන් පෙන්වා දුන්නේ මැකෝයිගේ පෙනුම කූපර්ට සෑහෙන දුරට සමාන වුවත් කූපර්ගේ වයසට ඔහු කිසිසේත්ම නොගැලපෙන බවයි. රිචඩ් මැකෝයිව කූපර් බවට හඳුනා ගැනීමට කූපර් සමග ගනුදෙනු කළ ගුවන් සේවිකාවන්ද අපොහොසත් වූවා. එමෙම පැහැර ගැනීම සිදු වූ දින මැකෝයි ලාස් වේගාසී සිටි බවට ඔප්පු කළ හැකි සාක්ෂික තිබුණා. මේ අනුව ඔවුන්ගේ නිගමනය වූයේ මැකෝයි විසින් කූපර්ගේ ක්‍රියාවලියම අනුගමනය කර ඇතත් ඔහු කූපර් විය නොහැකි බවයි. 2003 ලයිල් ක්‍රිස්ටියන්සන් නම් පුද්ගලයා කර්ලියට එමින් පැවසුවේ තම මියගිය සහෝදරයා වන කෙනෙත් DB කූපර් විය යුතු බවයි. රූපවාහිනී වැඩසටහනක් නැරඹූ ඔහුට ඒ බව පෙනී ගොස් තිබුණා. 1944 හමුදාට බැඳී තිබූ කෙනෙත් පැරෂුට් පටයෙකු ලෙස වසර 10ක් පමණ සේවය කර තිබුණා. 1954 ඉන් ඉවතු ඔහු නෝත් වෙස්ට් ඕරියන් ගුවන් සමාගමට එක් වී තිබුණේ ගුවන් සේවකයෙකු ලෙසයි. 1971 ගුවන් යානා පැහැර ගැනීම සිදුවන විට කෙනත් 45 හැවිරිදි වියේ පසු වී තිබූ අතර දුම්පානය සහ බර්බන් පානය කිරීමට කූපර් මෙන් දැඩි කැමැත්තක් දක්වා තිබුණා. ඔහුගේ උසසා මහත කූපර්ට වඩා වෙනස්ය සැලකුවත් සිදුවීම අත්දකින ලද ගුවන් සේවිකාවන් පවසා ඇත්තේ සියලු සැකකරුවන් අතරින් කූපර්ට වඩාත්ම සමාන බව දැකිය හැක්කේ කෙනත් බවයි. එමෙන්ම ලයිල් පවසා ඇත්තේ කෙනත් මිය යාමට මොහොතකට පෙර තමන්ට යමක් පැවසීමට ඇතැයි පැවසූ නමුත් එය නොපැසූ බයයි.
කෙසේනම් FBI ආයතනය කෙනත් ක්‍රිස්ටියන්සන් කූපර් විය යුතු බවට එතරම් විශ්වාසදායි මතෙක් සිටියේ නැහැ. ඩුවේන් වෙබර් දෙවන ලෝක යුද සමයේ සේවය කළ හමුදා භටයෙක් වූ අතර සොරකම් සහ ව්‍යාජ පෙනීම් සිටීම් නිසා 1945 සිට 1968 දක්වා සිරගත වී සිටින ලද්දෙක්. 1995 ඔහු මිය යාමට දින 3කට පෙර ලෙඩ ඇඳේ සිටියදී ඔහුගේ බිරිඳ ජෝහට පවසා තිබුණේ තමා ඩෑන් කූපර් බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබූ ජෝ වෙබර්ට පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පෙනී ගියේ තම සැමියා නියත වශයෙන්ම සුප්‍රකට ගුවන් යානා කොල්ලකරු ඩෑන් කූපර් විය යුතු බවයි. තම සැමියා සමග තිබූ අතීත අත්දැකීම් සමග මෙම සිදුවීමේ කොටස් ඉතා හොඳින් ගැලපෙන බවයි ඇගේ අදහස. ඩුවෙන්ගේ ඉල්ලීම් පරිදි ඔවුන් 1979 සියටෙල් හා කොලොම්බියා ගංගාව අවට සංචාරයක නිරතව තිබූ අතර ඔවුන් එහිදී ගංගාව අසබට ලැගුම් හලක නවාතැන්ගෙන තිබුණා. ජෝ පවසන්නේ ඔවුන් එහි සිටියදී එක් උදෑසනක තනිව පිටව ගිය ඩුවෙන් දැඩිසේ වෙහෙසට පත්ව නැවත පැමිණි බව. ඉන් ටික වේලාවකට පසු ඔවුන් ලැගුම් හලෙන් පිටත් වී තිබූ අතර එලෙස ගමන් කරන අතරමඟ කොලොම්බියා ගඟේ කොටසක නැවතුණු ඔහු යම්කිසි මල්ලක් ගඟට විසිකර තිබුණා. මේ සම්බන්ධව අදහස් දක්වන්නන් පවසන්නේ ඩුවෙන් මෙම ප්‍රදේශ ආශ්‍රිතව කපා මුදල් වළදමා තිබෙන්නට ඇති බවයි. 1979 නැවත පැමිණි ඔහු ඒවා ගොඩගන්නට ඇති බවත් විනාශ වී තිබූ නෝට්ටු ජෝ පවසන පරිදි කොලොම්බියා ගංගා වෙත විසිකර ඇති බවත් ඔවුන්ගේ අදහසයි. ගංගාව ඔස්සේ ගසාගෙන ගිය මුදල් නෝට්ටු ඉන් වසරකට පමණ පසු ටීනා බාර් වලින් හමු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ටීනා බාර්හි සිදු කළ පර්යේෂණ වලින්ද හෙළි වී තිබුණේ එම මුදල් 1971 සිට එම ප්‍රදේශයේ තිබී නොමැති බවයි. මීට අමතරව ඩුවෙන්ගේ කකුලක තිබූ එක්තරා කැල්ලක් පිළිබඳව ජෝගේ මතකයේ තිබුණා. එක ගුවන් යානයකින් පැනීමෙන් ඇති වූ බව ඩුවෙන් පවසා තිබූ අතර ජෝ එය මුලින් සලකා තිබුණේ විහිළුවක් ලෙසයි. ඇය පවසන පරිදි ඩුවෙන්ද බර්බන් සහ දුම්පානයේ දැඩිසේ ලොල් අයකු වූවා. එමෙන්ම ඔහුගේ පෙනුම සලකූ විට ඔහු කූපර්ට දැඩිසේ සමාන වූවා. කෙසේ නමුත් විමර්ශනවලදී ඩුවෙන්ගේ අත් සලකුණු ගුවන් යානය තුළ තිබී සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එමෙන්ම ඔහුගේ DNAද කූපර්ගේ යැයි ශක කරන DNA සාම්පලය හා සැසඳුනේ නැහැ. මේ නිසා 1998 FBI ආයතනය මගින් ඩුවෙන් වෙබර්ව ක්‍රියාකාරී ශකකරුවන්ගේ ලයිස්තුවෙන් ඉවත් කළා. මේ අතර සැලකිය යුතු පිරිසක් දිගින් දිගටම තර්ක කළේ කූපර් බිමට පැනීමේදී මිය යන්නට ඇති බවයි. තරමක වර්ෂාවක් සහ සෙල්සියස් අංශක ඍණ 9ක සුළං සහිත කාලගුණයක ඝන අන්ධකාරය තුළ අඩි 10,000ක් ඉහළ සිට ඝන රුක් ගොමුවකට පැනලාද ඔහු ජීවත් වීමේ සම්භාවිතාව ඉතා අඩු බවයි ඔවුන්ගේ අදහස වූයේ. FBI ආයතනයත් මෙම මතයට බරව සිටියා. නමුත් එය එසේ නොවන බවයි පසුව පෙනී ගියේ. ඉන් ටික කලකට පසු ගුවන් යානය පැහැරගත් මාර්ටින් මැක්නැලි කූපර්ගේ සිදුවීමට වඩා දෙගුණයක් වේගයෙන් යානය ගමන් කරද්දී අන්ධකාරයේ ඉන් බිමට පැන සාර්ථකව ගොඩබෑමට සමත් වූවා. තවද 49 හැවිරිදි ෆ්‍රෙඩ්‍රික් හානමන් ගුවන් යානය පැහැරගත් අතර රාත්‍රියේ හොන්ඩුරාසී වනාන්තරයකට පැන දිවි බේරා ගැනීමට සමත් වූවා. එමෙන්ම බෝයින් 727 යානයක් පැහැරගත් රිචඩ් ලපොයින්ට් සාමාන්‍ය ඇඳුමක් සහිතව ගුවන් යානයෙන් පහළට පැන්නේ අධික සීතල ජනවාරි මාසයකයි. හිම මතට සාර්ථකව පන ලද ඔහුට කිසිදු ආබාධයක් ඇති වූයේ නැහැ. ඩෑන් කූපර්ගේ යැයි සැක කරන කිසිදු මලසිරුරක්ද සොයා ගැනීමට නොහැකි වූ පසුබිමක මෙම කරුණුවලින් බොහෝ දුරට පෙන්නුම් කළේ ඔහු දිවි බේරා ගන්නට ඇති බව. මෑතකාලීන සිද්ධාන්තයකින් කියවෙන්නේ ඩෑන් කූපර් බෝයින් සමාගමට අනුයුක්තව සේවය කරන ලද්දෙක් බවයි. මෙම මතය ඉදිරිපත් කරනු ලැබුවේ කූපර්ගේ යැයි සැක කළ ටයිපටියේ තිබී දුර්ලභ මූලද්‍රව්‍ය සහ සංයෝග සොයාගත් පර්යේෂකයන් පිරිස විසින්. අභ්‍යන්තර උදව් සහිතව කූපර් මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි ඔවුන්ගේ අදහස වන්නේ. කෙසේ නමුත් මෙම සිද්ධාන්තය නිශ්චිතව ඔප්පු කිරීමට හැකි වී නැහැ. සුප්‍රකට ගුවන් යානා පැහැර ගැනීමෙන් වසර 45කට පසු 2016 මෙම සිදුවීම සම්බන්ධ විමර්ශන නැවැත්වීමට FBI ආයතනය තීරණය කළා. එය යම් හෝඩුවාවක් ලැබුණු විට නැවත ඇරඹීමේ අරමුණින් එය මේ දක්වා නැවත ඇරඹීමට හැකි වී නැහැ. TB කූපර් චරිතය ගත වූ කාලය පුරා ලෝක ප්‍රකට වූයේ වීරයෙකු ලෙසින්. ඔහු වෙනුවෙන් ඇමරිකාවේ විවිධ දිනයන්ද සැමරෙන අතර ප්‍රකට චිත්‍රපට සහ මාලා නාටක කිහිපයක්ම ඔහු ඇසුරු කොට නිර්මාණය කෙරුණා. එසේම මෙම සිදුවීම පිළිබඳව වාර්තාමය වැඩසටහන් රාශියක්ද සිදු කර තිබෙනවා. ඩෑන් කූපර්ගේ සිදුවීම ලෝකයේ නොවිසඳුණු එකම ගුවන් යානා පැහැර ගැනීම වන අතර එය සැලකෙන්නේ FBI ආයතනය වෙත ලැබුණු අසීරුතුම විමර්ශන අතරින් ඉහළින්ම පවතින්නක් ලෙසයි.